जनसून रेडियो एके सद्दे अडु करला वेडिंग एक एकट यान्न लैस्ती उना एत एया यान्न कलिन टिकक वेला एंदे टिका वेला कल्पना कला मे वेडिंग एकट यान्न ओनद केला कोहम हरी वेडिंग एकट गियपु जनसून मनमालित एक्क सेल्फी एककुत गत्ता मेयाला दन्ने नैति उनाट कौदो केनेक मे देना सेल्फी एकक गन्न हैटि वीडियो करगत्ता वेडिंग एके मनमाले तमाई किम जनसिया मेयागे मनमालया गोडक प्रसिद्ध फूड मैगज़ीन एकक चीफ एडिटर केनेक एयागे नम මාජියෝ වෙඩින් එකට ඇවිත් හිටිය හැමෝම අලුත් කපල් එකත් එක්ක කතා බහ කළාට ජොන්සන් නම් හිටිය පැත්තකට වෙලා බොන ගමන් එයා එයාටම මුමුණ ගත්තේ එයත් එක්ක යාළු වෙලා හිටිය සියාක් මේ මිනිස්සයා හින්දා යව අත ඇරපු එක ගැන ඊළඟට බුෆේ එක ළඟට ගියපු ජොන්සන් එතන තිබ්බ කෑම මහ ගොඩවල් බෙදා ගන්න පටන් ගත්තා මෙයාට හොඳටම වෙරි ඒකයි මෙයා මෙහෙම හැසිරෙන්නේ ජොන්සන් මෙතන තිබ්බ අන්තිම සැමන් සුෂි එක කනකොටම මෙතනට ගැණු ළමෙක් ආවා එයා ජන්සෝන්ට කිව්වා හැමෝම වෙඩින්න කියලා ලස්සන බලන අතරේ ඔයා විතරයි මෙතනට වෙලා කෑම කන්නේ කියලා. කොහොම වුණත් ජන්සූට මෙයා කවුද කියලා මතකයක් තිබුණේ නැහැ. එතකොට එයා මතක් කළා මේට දවස් කීපයකට කලින් එයාලා මනමාලිත් එක්ක පබ් එකක ඩ්‍රින්ක් එකක් ගත්ත හැටි. ඒ වගේම මෙයා කිව්වා මම කන්න බලන් හිටිය සුෂි එක තමයි ඔයායේ කෑවේ කියලා. ඊට පස්සේ මෙයාලා දෙන්නට මැහුණ මෙතනින් ගිය දෙන්නේ කතා වෙනවා මනමාලි ප්‍රෙග්නන්ට් වෙලා හින්දායි මේ දෙන්න හදිස්සියෙම විවාහ වුණේ කියලා. එතකොට මේ ගෑනු ළමයා ජොන්සෝගේ අත උස්සලා මෙයා තමයි මනමාලිගේ පපාගේ තාත්තා කියලා හැමෝටම කියන්නයි හැදුවේ. ඒ ජොන්සන් මෙයාට යාගේ බිස්නස් කාඩ් එක දුන්නා. මම වෙලාවක ඔයාලට සැමන් සුෂි එකක් කරන් දෙන්නම් කියලා. පහුවෙනිදාත් බීලා වෙරි මතේ හිටිය ජොන්සන්ට ගෙදර යන්න කායකේදර අරගන්නවත් පුළුවන්ුනේ නැහැ. මේක දැකපු වෙඩින් එකේ හම්බ වුණ ගෑනු ළමයා මෙතනට ඇවිත් කායකේ දොර ඇරලා ඩ්‍රයිවින් සීට් එකනොත් වාඩි වුණා. එයා ජොන්සෝට කිව්වේ ඔයා ड्राइव करान बैने मम कितने जनसुटेला पिटत මුකක්ද කියලා දොර ඇරගන්න බැරුව දඟල දඟල ඉන්නකොට මේ ගෑනු ළමයා ඇවිත් ඇතුලෙන් දොර ඇරියා. මේ ගෑනු ළමයාගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා. කොහොම හරි එදාරෑ අන්තිමට මෙයාලා දෙන්න එකට හිටියා. ඒත් මේ අතරේ මේ ගෑනු ළමයාව එක පාරටම ගැහෙන්න පටන් ගත්තා. එයා ජොන්සන්ට පිටුපාල තමයි නිදාගත්තේ. ජොන්සන් හිතුවේ එයාගේ අතින් මුකක් හරි වැරද්දක් වෙන්න ඇති කියලා. ඒ ගැන උදේට අහනවා කියලා හිතාගෙන ජොන්සන් නිදාගත්තා. ජොන්සන්
එයාගේ එහා පැත්තෙන් නිදාගෙන හිටපු ගෑනු ළමයා මේ වෙද්දි නංගඳේ නැ. ඊළඟට සාලෙට ආව මෙයා දැක්කා සාලේ මැද්දේ අර ගෑනු ළමයා සේ නැතිව වැටිලා ඉන්නවා වගේම එයාගේ වටේට බෙහෙත් පෙති ගොඩක් වැටිලා තියෙනවා. චන්ස හොඳටම කලබල වුණා. මෙයා බයෙන් බයෙන් මේ ගෑනු ළමයාට තට්ටු කරලා ඇහැරවන්න හැදුවත් එයාට සිහි ආවේ නැ. ඊට පස්සේ මෙයා ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා මෙයාව හොස්පිටල් එකට එක්කන් ගියා. මේ අනාත්‍රදී ඇම්බියුලන්ස් එකේ හිටිය පරමඩික් චන්සුන්ගෙන් මේ ගෑනු ළමයාගේ නම මොකක්ද කියලා ඇහුවා. ඔන්න එතකොට තමයි චන්සුට මතක් වුණේ එකට හිටියත් මෙයාගේ නමවත් මම අහගත්තේ නැ නේද කියන එක. ඉතින් චන්සුගේ මේ හැසිරීම ගැන පරමඩික්ට සැක හිතුණා. එයා කිව්වා මට මේ ගැන පොලිසියට කියන්න වෙයි කියලා. ඔන්න එතකොට තමයි චන්සුට මතක් වුණේ
එකට ඉන්නකොට මේ ගැණු ළමයාගේ කොණ්ඩෙම් එක අයින් කළා නේද කියන එක. දැන් මේ ගැන පොලිසියෙන් දැනගත්තොත් මේක දූෂණ කේස් එකක් විදිහට යාළට පේන්න ඕන තරම් සාක්ෂි ගොඩක් ගොඩ ගැහලා තියෙනවා කියලා ජන්සුන්ට තේරුණා. ඉතින් එයා හොස්පිටල් එකට ගියාට පස්සේ හැසිරුණේ මේ ගැණු ළමයාගේ බොයෆ්‍රෙන්ඩ් විදිහට. ජන්සුන් නඩඩ ඩොක්ටර්ට කිව්වෙත් අනේ මෙයාව බේරලා දෙන්න කියලා. ඒ වගේම ජන්සුන් මෙයා බිව්ව බෙහෙත් ජාතිය ගැනත් ඩොක්ටර්ට කිව්වා. ගැණු ළමයාම චෙක් කරපු ඩොක්ටර් ඔයාලතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා මෙයා බේලා තියන්නේ හાર્ට් ෆේලියර් එකක් ඇති කරන්න පුළුවන් විදිහේ බෙහෙත් වගේක්. ඒත් වාසනාවට මෙයාගේ ජීවිතයට කරදරයක් වෙලා නැහැ කියලා. කොහොම වුණත් ඩොක්ටර් මෙයාලා දෙන්න එකට හිටියේ එක ගැන වගේ පර්සනල් දේවල් පස්සේ ලොකුවට පන්නන්න ගියේ නැහැ. ඊට පස්සේ මෙයාව බලා ගන්න කරන්න ඕන දේවල් ගැන හැම කියලා ඩොක්ටර් ජන්සුන්ට උපදෙස් දුන්නා. හැබැයි මේ හැමදේම සිහිය නැහැ වගේ ඉඳගෙන මේ ගැණු ළමයා අහගෙන හිටියේ. දවස් කීපයකට පස්සේ මෙයාව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කළා. ඊට පස්සේ ජන්සුන් කඩේකට එක්කන් ගිහින් මෙයාට සුප් එකක් අරන් දුන්නා. මේ අතරද ජන්සුන් මෙයාගෙන් ඇහුවේ ඇයි මගේ ගෙදරදීම මේ වගේ වැඩක් කරගන්න හැදුවේ කියලා. ඊට පස්සේ ජන්සුන් ඇහුවා අපි එකට හිටියේ කෙන් ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න තිබ්බා. ඒකයි මම ප්‍රොටෙක්ෂන්ස් නැතිව එකට ඉන්නේ නැත්තේ. ඔයා ඒ වගේ අවදානම් වැඩ කරන්න කියලා. එතකොට මෙයා ජන්සුන්ට කිව්වේ මට ඒවා කියලා දුන්නේ ජියෝන් කියලා. මේක ඇහුවට පස්සේ තමයි මෙයා කවුද කියන එක ජන්සුන්ට මතක් වුනේ. මෙයා තමයි ජන්සුන්ගේ එක්ස්ව මැරි කරපු මනමාලයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් සේහු. සේහු ජන්සුන්ගේ ගෙදරදී සුසයිඩ් කරගන්න හදලා තියන්නේ එයාගේ කලින් බොයෆ්‍රෙන්ඩ් ඉරිසියාවක් හිතේ ඇති කරවන්න. මොකද මේ ගැන දැනගත්තාම එයා හිතන්නේ සේහුට ජන්සුන් එක්ක සම්බන්ධයක් තියෙන්නේ නැති කියලානේ. කොහොම වුණත් ජන්සුන් නම් අන්තිමට කිව්වේ ඔහෙට හොඳටම පිස්සු කියලා. මෙහෙම කියලා මෙයා මෙතනින් නැගිටලා යන්න ගියා. ඊට පස්සේ ජන්සුන් එයාගේ යාළුවත් එක්ක බාස්කට්බෝල් සෙල්ලම් කර කර ඉන්න අතරදී එයා ඇහුවා ඊයේ රෑ ඔයත් එක්ක හිටිය කෙල්ල කවුද කියලා. ඒ ජන්සුන් සේහු ගැන මුකුත්ම කියන්න ගියේ නැහැ. යාළුවා නම් ඊයේ රෑ ජන්සුන්ගේ කාමරයෙන් ඇහුන සද්ද බද්ද ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා. කොහොම වුණත් එයා සතුට වුණා ජන්සුන් දැන් නෑගේ එක්ස්ව අමතක කරලා මූව් ඔන් වුණේකට. ඒ ජන්සුන් කිව්වේ අපි අතර තාම එහෙම සම්බන්ධයක් නෑ කියලා. අනිත් එක ජන්සුන් එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක වුණත් මුලින්ම තිබිලා තියන්නේ සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් විතරයි. ඒත් පස්සේ කාලෙ දෙක හතරකට හැරිලා ජන්සුන් කිව්වේ සමහර විට මේකත් ඒ වගේ වෙන්න පුළුවන් කියලා. මේ අතරේ යෝග කරන ගමන් හිටියේ සේහුගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. කතා කළේ කිම් කියලා ගෑනු කෙනෙක්. එයා කිව්වේ ඔයාගේ අම්මා වෙඩින් එකට ගෙවන්න තියෙන සල්ලි ඔක්කොම ගෙවලා ඉවර හින්දා ඒ සල්ලි අයත් දෙන්න බෑ කියලා. සේහු එයාගේ කලින් බොයෆ්‍රෙන්ඩ් ගේ වෙඩින් එකටත් ඒ කාලෙදි ලෑස්ති වෙලා ඉඳලා තියෙන කියන එක අපිට මෙතනදි පේනවා. අන්තිමට සේහුට කොල්ලත් නෑ සල්ලිත් නෑ. අනිත් පැත්තෙන් ජන්සුන් එයාගේ යාළුවත් එක්ක කතා කර කර හිටියේ අද රැයට තියෙන මීටින් එක ගැන. මෙයාලා දෙන්නම ස්කෝල් එක උගන්නන ටෙම්පරරි ටීචර්ස්ලා දෙන්නේ. ජන්සුන්ගේ යාළුවා නම් කිව්වේ ස්කෝලේ ෆවුන්ඩේෂන් එකේ ඊළඟ සභාපති වෙන්න මිස් කිම් හින්දා එයාව ෂේප් එකේ තියාගත්තොත් එයාලට ජොබ් එක පර්මනන්ට් කරගන්න පුළුවන් වෙයි කියලා. සේහු කියන්නේ චෙෆ් කෙනෙක්. ඒත් තාමත් එයාට හම්බ වෙන්නේ මිනිස්සුන්ට කෑම හදන වැඩේ නම් නෙවෙයි. එයාට කරන්න තියෙන්නේ ෆුඩ් මැගසින්ස් වලට පේන්න ලස්සනට කෑම හදලා ඒව සරසන වැඩේ. එදාර ජන්සුන් ගියා එයාගේ යාළුවත් එක්ක මීටින් එකට. මිස් කිම් කියන කෙනා නම් පේන විදිහට ටිකක් ස්ට්‍රික්ට් කෙනෙක් වගේ. මෙයා අමුවෙන්ම මිරිස් කන දිහා හැමෝම පුතුම වෙලා වගේ බලන් හිටියා. මිස් කිම් ළඟින්ම වාඩි වෙලා හිටිය ජන්සුන්ගේ යාළුවා. මෙයාගේ නම් වැඩේම මිස් කිම්ට බටය ගන්න එක. හැබැයි ජන්සුන් නම් මිස් කිම් එක්ක ඒ තරම් කතා කරන්න ගියේ නැහැ. මීටින් එක ඉවර වෙලා ජන්සුන් එයාගේ යාළුවත් එක්ක කතා කර කර ඉන්න අතරෙදි එයාට කෝල් එකක් ආවා. කතා කරේ මිස් කිම්. මිස් කිම් කිව්වේ මාව හම්බ වෙන්න පාකින් ලොට් එකට එන්න කියලා. ඉතින් ජන්සුන් ගිහින් මිස් කිම්ගේ කායකට නැගලා වාඩි වුණා. අනිත් පැත්තෙන් සැලොන් එකකට වෙලා එයාගේ වෙලා වෙනකන් සෝහි මැගසින් එකක් බලපල හිටියා. මේ අතරෙදි මෙයාට එයාගේ කලින් බොයෆ්‍රෙන්ඩ් ගෙන් කෝල් එකක් ආවා. එයා සෝහිට කිව්වේ මම බයිකකට ගියා, මට දැන් ඩ්‍රයිව් කරන්න අමාරුයි, ඒ හින්දා පුළුවන් නම් මාව ගෙදරට ගිහින් දාන්න එන්න කියලා. ඉතින් සෝහිත් මෙයා ඉන්න තැනට යන්න පිටත් වුණා. ඊට පස්සේ මෙයාගේ කායකට නැගලා වාඩි වුණාට පස්සේ සෝහිගේ කලින් බොයෆ්‍රෙන්ඩ් කිව්වේ ඔයාව මට ගොඩක් මතක් වෙනවා, ඔයාව බලන්න ඕන හින්දායි මම මේ විදියට බීලා එක්ස්කියුස් එකක් හදාගත්තේ කියලා. එතකොට සෝහි ඇව්වේ ඔයාට උච්චරමව මතක් වෙනවනම් මොන හේකටද වෙන කෙනෙක්ව මැරිකලා
हॉस्पिटल पटन मनुष्य सोहिट वेरदि देकट कथा कला सोहि मेयागे मूनट बोरुवट लन्वेला मेयाट गहगन गहगन गिया ईलंगट थमसट ओन देवल वाइफट किला करगन्नवाय किला मेयाट बैनला सोहि कायकेन बहला यन्न गिया इतिन मे अतरदि पाकिन लट्टेके असवल कंदुलु पुरवगन हिटिय चानसुन्व सोहिट हंब वुना एत एया सोहि एक कथा नोकर एयाव मगैरला यन्न पटन गत्ता हबै सोहि मेयागे पस्सेन्म गिया कोहोम हरि सोहिट पुलुवन उना चानसुन्व कैम कडेकट एक्कन्न यन्न इतिन कैम कनात्रदि चानसुन देक्का එදා හිටියා වගේ නෙවෙයි සූහිගේ හෙයාර් ස්ටයිල් එක වෙනස් කියලා. මේක ඇහුවාම සූහි කිව්වේ මම හිතුවේ එදා මගේ අන්තිම දවස වේ කියලා. ඒකයි මම කොණ්ඩි ටිකක් එදා වෙනස් කළේ කියලා. කොහොම වුණත් චන්සුන් නම් කැමති වුණේ සූහි සාමාන්‍ය හෙයාර් ස්ටයිල් එකට. ඊට පස්සේ මෙයාලා ගෙදර යන අතරමඟදී චන්සුන් සූහිට කිව්වේ ඇත්තම පරිගැනීම කියන්නේ Tamanට හානි කරගන්න එක නෙවෙයි. දාලා කියපු අය අපේ ජීවිතේ ඉද්දි අපි ජීවත් වුණාට වඩා සතුටින් එයාලා නැති කාලෙදි ජීවත් වෙනවා කියන එක. මෙහෙම කියවඩ පස්සේ සුහේ යාගේ ඔළුව පාත් කරගත්තා. චන්සුන් හිතුවේ සුහේ අඬනවායි කියලා. ඉතින් ඇත්තටම සුහේ අඬනවද කියලා බලාගන්න හිතාගෙන චන්සුන් සුහේගේ මුණට ලන් වුණා. කොහොම හරි අන්තිමට මෙයාලා දෙන්න එදත් කිස් කළා විතරක් නෙවෙයි එකටත් හිටියා. චන්සුන්ට පුදුමයි හැමදාම සුහේගේ හමුවීම් මේ විදිහටම ඉවර වෙන්නේ ඇයි කියලා හිතලා. ඒත් යටි හිතින් චන්සුන් මේ හැම දෙයකටම කැමැත්තෙනු හිටියේ. ඊට පස්සේ සුහේ යාලා දෙන්නටම කැම හැදුවා. මෙතන තමයි මේ දෙන්නම දැනගන්නේ එයාලට තියෙන එක වගේම කැම පුරුදු කියන එක. මේ වෙලාවෙදි සූහි ජන්සුන්ට කිව්වා එයාලා පළවෙනි පාරට එකට එද්දි එයා ඇඬුවේ ඇයි කියලා. එයා කිව්වේ මම මුලින්ම එකට හිටියේ මගේ කලින් බොයෆ්‍රෙන්ඩ් එක්ක. ඒත් එයා කවදාවත් මං ගැන හිතුවේ නෑ. ඒත් මම මැරෙන්න හිතාගෙන ඔයා එක්ක හිටියත් ඔයා මට හැම කලේ නෑ කියලා. ඊට පස්සේ මෙයාලා දෙන්න බස් හෝල්ට එකේ ඉන්න අතරදි සූහි කිව්වා අපි මේ කරන දේ දෙකටම කරන්න යමු කියලා. හැබැයි එකට ඉන්න විතරයි. මෙහෙම තව අට පාරක් එකට ඉඳලා සතුටින් වෙන් වෙමු කියලා සුහි යෝජනා කළා. චන්සුනුත් මේ අදහසට කැමති වුණා. මෙයාලා දෙන්න එදායින් පස්සේ හැමදාම හවස හම්බ වෙලා කොෆි එහෙම බීලා චන්සුන්ගේ ගෙදරට ගියා. මෙයාලා හැමදාම ර එකට හිටියා. හැබැයි සුහි දැන් කලින් වගේ නෙවෙයි දැන් ප්‍රොටෙක්ෂන්ස් පාවිච්චි කරනවා. මෙහෙම දවස් කිවිලා ගියා. මෙයාලා ටික ටික එකිනෙකාට ලන් වුණා. එකිනෙකාව විශ්වාස කළා. චන්සුන් මෙයාලා එකට ඉන්න හැම රැකම පොතක මුද්දරයක් ඇලෙව්වා. මුද්දර අට ඉවර වුණාම එයාලා එකට ඉන්න එකත් ඉවර වෙනවා. එක දවසක් උදේ ඇහැරෙද්දී චන්සුන් දැක්කා සෝහි පැල වගේකට සාත්තු කර කර ඉන්නවා. චන්සුන් වශී වෙලා වගේ මෙයා දිහා ටික වෙලාවක් බලන් හිටියා. අනිත් පැත්තෙන් සෝහි කොච්චර හොඳට කැම හැදුවත් ඒ වගේ ෆොටෝ ගන්න ෆොටෝග්‍රැෆර් ලස්සනට තේලා තියෙන මල් එකේ අඩුපාඩුවක් තිබ්බත් බනින්නේ සෝහිට. ඉතින් මේක දැකපු සෝහිගේ බොස්ට තේරුණා චෙෆ් කෙනෙක් උනාට මෙයා කරන්නේ චෙෆ් කෙනෙක්ට කරන්න තියෙන වැඩ නෙවෙයි කියන එක. මේ හින්දා මෙයා සෝහිට අලුතෙන් ඕපන් කරන්න යන හොස්පිටල් එකේ පාටි එකේ කෑම හදන වඩේක බාර දුන්නා. මේක හොඳ චාන්ස් එකක් වුණත් මේක බාර ගන්නවද නැද්ද කියලා සූහි හිතේ දෙගිඩියාවෙන්. මොකද මේ හොස්පිටල් එකේ අයිතිකාරය එයාගේ කලින් බොයෆ්‍රෙන්ඩ් නේ. අනිත් පැත්තෙන් චන්සුන් බායකකට වෙලා එයාගේ අලුවත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න ගමනුයි හිටියේ. මේ අතරද චන්සුන් කිව්වා දැන් මගේ හිතේ මගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන කිසිම හැඟීමක් නැහැ කියලා. චන්සුන්ගේ අලුවට හරිම සතුටුයි. ඒ වගේම එයා චන්සුන්ගේ ෆෝන් එක අරගෙන ඒකේ තිබ්බ එයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරලා මේ අතරේදී චන්සුන්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා සැමන් සුෂි කියලා තිබ්බ නම්බර් එකකින්. ඔයාලා දන්නවනේ කවුද කියලා. චන්සුන් කෝල් එක answer කළේ නැහැ. එයා යාළුවට කිව්වේ සුහිව හම්බ වුණාට පස්සේ එයා මගේ කන්ෆිඩන්ස් එක වැඩි කළා කියලා. මේ අතරේ චන්සුන්ගේ යාළුවව එක්කන් යන එයාගේ අම්මාව හින්දා එයාට යන්න සිද්ධ වුණා. චන්සුන් ඊළඟට ගියේ සුහිව හම්බ වෙන්න කොෆි ෂොප් එකට. සුහි කිව්වා මගේ ළඟ අලුත් ආරංචියක් තියෙනවා. ඒත් ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා මට තේරෙන්නේ නෑ කියලා. ඊට පස්සේ සූහි එයාට හම්බ වුණ කේටරින් වඩේක ගැන චන්සුට කිව්වා. ඊට පස්සේ මෙයාලා සූහිගේ ගෙදරට ගිහින් හිත නිදහස් කරගන්නයි කියලා හිතාගෙන යෝග කළා. මේ අතරදී සූහි කිව්වා මාත් එක්ක පාටියකට යන්න ඔයත් එන්න කියලා.
චන්සුන් මුලින්ම නම් මේකට කැමති වුණේ නැහැ. ඒත් සුහි ගැන හිතලා එයා අන්තිමට මේකට කැමති වුණා. ඊළඟට මෙයාලා කතා වුණේ එයාලා එකට ඉන්න කැමති අමුතු තැන් ගැන. සුහි කිව්වේ මට හැමදාම වගේ ස්ටේඩියම් එකක මගේ එක්ස් එක්ක එකට ඉන්න ඕනකමක් තිබ්බා. ඒත් මට ඒක යට කියා ගන්න තරම් කම්ෆර්ටබල් බවක් දැනුනේ නැහැ කියලා. චන්සුන්ට නම් සුහිගේ එක්ස් ගැන හරි මේරිසියයි. මොකද එයාට කලින් ඉඳලා තියන්නේත් ලස්සන ගෑනු කෙනෙක්. දැන් ඉන්නත් ලස්සන ගෑනු කෙනෙක්. ඒත් සුහිගේ හිතේ එයා මොනම කළත් එයාට කරුකිරීමක් තිබ්බා. මොකද සුහිගේ තාත්තා නැති වුණාම එයාගේ එක්ස් තමයි එයා ළඟින්ම ඉඳලා තියන්නේ. ඒත් චන්සුන් නම් කේන්තියෙන් හිටියේ. මොකද එයා මානසිකව වගේම ශාරීරිකවත් සුහිට කරදර කරපු එකට. ඊට පස්සේ මෙයාලා දෙන්නම කෑ ගහලා එයාලගේ හිතේ තියෙන තරහ පිට කරගත්තා. ඊට පස්සේ මෙයාලා දෙන්නම තීරණය කළා පාර්ටි එකට ගේන්න හොඳට කන්න. පාර්ටි එකේදී චන්සුන් කෑම කන ගමන් ඉන්න අතරේදී එයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිත් චන්සුන් ළඟින් වාඩි වුණා. එයාට ඕනේ වුණේ චන්සුන්ට යාළුවෙක් විදිහට සලකන්න. හැබැයි මෙයාගේ හස්බන්ඩ් ඒ කියන්නේ සුහිගේ එක්ස් නම් චන්සුන් එක්ක හිටි ඉරිසියාවෙන්. මොකද සුහි පාර්ටි එකට ආවේ මෙයා එක්කනේ. ඊට පස්සේ සුහිව පැත්තකට එක් කරගෙන ගියපු චන්සුන්ගේ එක්ස් මෙයාට සල්ලි වගයක් දුන්නා. මේ සල්ලි තමයි එදා යාට එක්ස් දෙන්න පොරොන්දු වුණේ. චන්සුන්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වේ මට දැන් වෙලා තියෙන්නේ මගේ හස්බන්ඩ් කරපු වැරදි වැඩ වහන්න කියලා. මෙහෙම හැමෝම විනෝද වෙමින් ඉන්න අතරේදී බේලා වැඩි වුණ සුහිගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් චන්සුන් ගොඩක් ගණන් කෑම එක දිගට කනවයි කියලා එයාව රණ්ඩුවකට ඇද ගන්න හැදුවා. ඒත් මෙතන මුකුත් වෙන්න කලින් සුහි ඇවිත් එයාගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් ඉස්සරහම චන්සුන්ට ඩ්‍රින්ක් එකක් දුන්නා. සුහිගේ එක්ස් ට්‍රයි කළා කෑම එහෙම දීලා සුහිට පෙන්නන්න මම තාමත් ඔයා ගැන හිතනවා කියලා. ඒත් චන්සුන් සුහිගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් එයාට දුන්න කෑම සුහිගේ අතින් මෙයාට කවා ගත්තා. ඊළඟට චන්සුන් සුහි දෙන්න මෙතන තිබ්බ කෑම හරිම වේගයකින් කාගෙන කාගෙන යන්න පටන් ගත්තා. මේ දිහා මෙයාලා දෙන්නගේ එක්ස්ලා බලන් හිටියේ කටවලුත් ඇරගෙන. ඊට පස්සේ පාර්ටි එක ඉවර වෙලා ගෙදර යන අතරේදී මෙයාලා දෙන්න කොෆි එකක් ගන්න කඩේකට ගියා. එතකොට තමයි චන්සුන්ට මතක් වුණේ අද තමයි 8 වෙනි දවස කියලා. චන්සුන්ගේ හිතට දුකක් දැනුණා. ගෙදර ගියාට පස්සේ චන්සුන් සුහිට කිව්වා අපේ මුද්දර ඉවර වෙලා කියලා. මේක ඇහුවාම නම් සුහිගේ මූණත් මැලුණා. මෙයාලා දෙන්න කොච්චර සතුටින් හිටියද කියනවා නම් දවස් සටක් ඇවිලා ගිහින් කියන එක කෙනෙක්ටවත් දැනුනේ නැහැ. ඊට පස්සේ චන්සුන් එයාලා මුද්දර අලවපු පොත මතක සටහනක් විදිහට තියාගන්නයි කියලා සුහිට දුන්නා. මෙයාලා මෙහෙම කතා කර කර ඉද්දී ඩෝබෙල් එක රින් වුණා. ඇවිත් හිටියේ සුහිගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ්. චන්සුන් එළියට ගිහින් මෙයා එක්ක කතා කළා. මුලින්ම දෙන්න රණ්ඩු වුණාට පස්සේ දෙන්නටම මහන්සි. ඉතින් මෙයාලා වාඩි වෙලා ටිකක් කතා කළා. සුහිගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් චන්සුගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා සුහිගෙන් නැත් වෙන්න කියලා. චන්සුන් එකට කැමති වුණා. එයා සුහිටත් මුකුත්ම නොකියම එයාගේ බඩු ටික අරගෙන සුහිගේ ගෙදරින් යන්න ගියා. චන්සුන්ගේ යාළුවා හිටියේ මිස් කිම් එක්ක. මෙයා මෝඩයා වගේ මිස් කිම් කියන හැමදේම කළා. වෙලාවට තවත් මෝඩ වැඩ කරන්න කලින් චන්සුන් මෙතනට ආවා. පහුවෙනිදා උදේ චන්සුන්ගේ යාළුවට මිස් කිම් එක දෙන සම්බන්ධෙ හින්දා ඔන්න එයාගේ නම් ජොබ් එක පර්මනන්ට් වෙලා. ඉතින් මේ හින්දා මෙයාලා දෙන්න අතර පුංචි රණ්ඩුවකුත් ගියා. ඒත් ඊට පස්සේ මෙයාලා දෙන්නගෙන් සමාව ඉල්ලගෙන ආපහු යාළුවෝ වුණා. චන්සුගේ යාළුවා කිව්වා මම මුලින්ම එකට හිටියේ මිස් කිම් එක්ක, ඒක හින්දා මට ආව අතෑරලා දාලා යන්න බෑ කියලා. චන්සුන්ට නම් hina. යාළුවා මෙච්චර කල් කාත් එක්කවත් එකට ඉඳලා නැහැ කියලා දැනගත්තාම. මේ අතරේ සුහි නිතරම ෆෝන් එක චෙක් කරලා බැලුවා එයාට චන්සුන්ගෙන් මැසේජ් එකක්වත් ඇවිද්ද කියලා. හැබැයි චන්සුන් එයා ආවපු මැසේජ්වත් කියවලා නැහැ. අනිත් පැත්තෙන් සුහිගේ අම්මයාට කෝල් කරලා කිව්වා ඉක්මනටම හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න කියලා. අම්මගේ බලකිරීම හින්දා සුහි තවත් අවුල් ගියා. පහුවෙනිදා සුහිට මතක් වුණා අද චන්සුන්ගේ බර්ත්ඩේ එක නේද කියලා. ඉතින් එයා රසට කෑම වේලකුයි තව කේක් එකකුයි හදාගෙන චන්සුන්ගේ අපාර්ට්මන්ට් එකට ගියා. එයා යද්දි කවුරුවත් ඇතුළ හිටියේ නැහැ. ඉතින් මෙයා චන්සුන්ව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන අපාර්ට්මන්ට් එක ඇතුළට ගියා. ටික වෙලාවකට පස්සේ චන්සුන්ුයි එයාගේ යාළුවයි ආවා. චන්සුන් සුහිව නැති වුණ එක ගැන හිතලා තාම දුක් වෙනවා. ඉතින් එයාගේ යාළුවා හැදුවේ එයාගේ මොඩ විහිළු වලින් හරි චන්සුන්ගේ හිත හදන්න. ඒත් ඒක හරි ගියේ නැහැ. ඉතින් එයා සුහි ගැන පහත් විදියට කතා කරන්න පටන් ගත්තා. මේ අතරේ මේ කතා බහ අන් හිටිය සුහිගේ හිත හොඳටම රිදුනා. එයා මෙතනින් නැගිටලා යන්න හදද්දි තමයි චන්සුන් දැනගත්තේ සුහිට යාලා කතා කරපු හැමදේම ඇහිලා කියලා. චන්සුන් කිව්වා මට සල්ලි නැති හින්දායි මම හැමදාම ආදරෙන් පැනලා යන්නේ කියලා. ඒත් සුහිට සල්ලි ඕනේ උනේ නැහැ. සුහිට ඕනේ උනේ චන්සුන්ව ඩේට් කරන්න විතරයි. චන්සුන් මේ කතාව මෙතනින් නවත්තන්න හැදුවත් සුහි කතාව නවත්තුවේ නැහැ. සුහි කිව්වේ ඔයා මට උපදෙස් දුන්නට ඔයා තාමත් ඔයාගේ ජීවිතේ යන්නේ කොහෙටද කියලාවත් දන්නේ නැහැ කියලා. ඉතින් කේන්ති ගියපු චන්සුන් දැනටමත් අවුල් වෙලා තියෙන කේක්
एक अरगेन एक पीतिया गेहुआ सुहिता गत्ता ओया ओयाट ओच्चर वैर करना अदिन पस मातेम करना ईट पस चनसून आगे आलुवत् बायक कटकिया वेड वेलावाक्यान कलिन्म बीला वेड हिंद चनसुंट निंदेगिया मे अतर चनसुन गे आलुव हमे स्किवा किम किवे चनसुन गे हित बिंदे एक हिंद होम वेन्ने ए तव टिक दवस कि नौक हरिया ईट पस किम चनसुन गे आलुवट किव्वा ओया इलंगट डेट करन के नक सतुटेन इन्न मम दट कोडक देवाल केला दीलाय तियन्ने केला मिस किम कियन्ने जानसुन गे आलुवट वडा टिकक वेडिमल केने अनिक मिस किम मेरी करान्ने नै केला तीरणे करला इन्ने केने ए हिंदया कोहमत हितान इन्ने एयालगे मे संबंध इसरहट नवतीवे केला ए जानसुन गे आलुवट ओने उने नै वेन केनेक एक यालु वेन्न एयाट ओने उने हेमदाम किम एक्कम इन्न अनित पत्तेन सुगे जानसुन देन्न एयालगे नैति उन आदरे केन हित हित ओहे कल्पना कर कर इन्नवा मे अतरे मेयालट दनगन्न हंब वेनवा सेहयोगे एक्स बॉयफ्रेंड बीला वाहने ड्राइव करद्दी उन एक्सीडेंट एककिन नैति वेला केला इतिन चनसुनुत यनवा फ्यूनरल एकट मेतनदी चनसुंटियागे एक्स एहेम नैत्तां नैति उन केनागे वाइफ हंब वेनवा अदे यागे लेब दवस इतिन चनसुन नेव हॉस्पिटल एकट एक्कन यनवा अनित पैत्तेन फ्यूनरल एकट गियपु सीहुत हॉस्पिटल एनवा मेतनदी मेयाला देन्ना एमत हंब वेनवा ईट पस्से मेयाला देन्नम देन्नट देन्ना कन्फेस करनवा अंतिमट आदरणीय हादुवकिन मेयाला यालागे आदर कथाव पटन गन्नवा।